ලෝක කුසල අන ක්‍රිකට් තරගාවලී ඉතිහාසයේ පළමු වතාවට අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙරට වේලාවෙන් අද පෙරවරුවේ සමත් වුණා. ඒ මෙවර 2020 ලෝක කුසල අන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගෙන් අෆ්ගනිස්තාන කණ්ඩායම පරාජය කරමින් කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් තරගයේ කාසේ වාසේ ජයග්‍රහණ කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට අෆ්ගනිස්තාන කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව කිසිවෙකු බලාපොරොත්තු නොවූ ලෙසින් අෆ්ගනිස්තාන කණ්ඩායම පන්දු අර 11යි පන්දු 5ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 56ක් පමණයි. ඒ අනුව 2020 ලෝක කුසල අන ඉතිහාසයේ අවසන් පූර්ව තරගයකදී කණ්ඩායමක් ලකුණු 100කට අඩුවෙන් දැවී ගිය පළමු අවස්ථාව ලෙසයි මේ වාර්තා වුණේ. අෆ්ගනිස්තාන කණ්ඩායමක් 2020 ක්‍රිකට් ඉතිහාසයේදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවද මේ ලෙසයි වාර්තා වුණේ. 2020 තරගාවලියන්වලදී අෆ්ගනිස්තාන කණ්ඩායම මීට පෙර 2014 වසරේදී බංග්ලාදේශ කණ්ඩායම ඉදිරියේදී ලකුණු 72කටත් 2012 වසරේදී එංගලන්ත කණ්ඩායම ඉදිරියේදී ලකුණු 80කටත් 2010 වසරේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉදිරියේදී නැවතත් ලකුණු 80කටත් 2013 වසරේදී නෙදර්ලන්ත කණ්ඩායමට එරී ලකුණු 90කටත් අෆ්ගනිස්තාන කණ්ඩායම දැවී ගොස් තිබෙනවා. ඒ අනුව අද තරගයේදී ලකුණු සංඛ්‍යාව 28ක් වන විට අෆ්ගනිස්තාන කණ්ඩායමේ ප්‍රබල කඩුලු 6ක්ම බිඳ වැටුනේ සිය බලාපොරොත්තු බිඳ දමමින්. ගුරුවාස් ලකුණු 0යි, ගුල්බදින් ලකුණු 9යි, ඉබ්‍රහීම් ලකුණු 2යි, මොහමඩ් නබී ලකුණු 0යි, කරෝටේ ලකුණු 2යි. අෆ්ගනිස්තාන කණ්ඩායමේ වැඩම ලකුණු ලාභියා වන ඔමාර් සයි පන්දු 12කදී ලකුණු 10යි. හතරේ පාර දෙකක් ඔහුගේ එනිමට ඇතුළත්. ඉන් අනතුරුව හත්වන කඩුල්ල වෙනුවෙන් නායක රසිත් ඛාන් සමගින් කරිම් ජනිත් පන්දු 18කදී ලකුණු 22ක් එක් කළා. ජනට් ලකුණු 8යි, රසිත් ඛාන් ලකුණු 8යි. මෙහිදී අෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් ලකුණු 10ේ සීමාවට පැමිණියේ ඔමාර් සයි පමණයි. අෆ්ගනිස්තාන කණ්ඩායම වෙත අතිරේක ලකුණු 13ක්ද හිමි වුණා. පන්දු යැවීමේදී සම්සේ පන්දු වාර 1යි පන්දු 5ක් තුලදී ලකුණු 6ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා. ජන්සන් පන්දු වාර 3ක් තුලදී ලකුණු 16ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා. කගේසෝ රබාඩා පන්දු වාර 3යි නිලකුණු පන්දු වාර 1ක්ද සමගින් ලකුණු 14ට කඩුලු 2යි. ඇන්ඩ්‍රිච් පන්දු වාර 3ක් තුලදී ලකුණු 7ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු වාර 8යි පන්දු 5ක් අවසානයේදී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහී ඉලක්කය පසු කළා. ඒ අනුව මෙවර 2020 ලෝක කුසල අන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. අද රාත්‍රියේදී පැවැත්වෙන ඉන්දියා එංගලන්ත දෙවන අවසන් පූර්ව තරගෙන් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගින් එළබෙන 29වනදා අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇති. දකුණු අප්‍රිකානු ලකුණු සංඛ්‍යාව 5ක් වන විට ඔවුන්ගේ පළමු කඩුල්ල දවා ගැනීමට ෆරූකී සමත් වුණා. කොක් ලකුණු 5යි. දෙවන කඩුල්ල වෙනුවෙන් රීසා හෙන්ඩ්‍රික් සහ නායක මක්රම් පන්දු 43ක් තුලදී ලකුණු 55ක් එක් කළා. රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 25ක් තුලදී නොදෙවි ලකුණු 29ක් රැස් කළා. හතරේ පාර 3ක් සහ හයේ පාර 1ක් ඔහුගේ එනිමට ඇතුළත්. නායක මක්රම් පන්දු 21ක් තුලදී නොදෙවි ලකුණු 23යි. හතරේ පාර 4ක් ඔහුගේ එනිමට ඇතුළත්. පන්දු යැවීමේදී ෆරූකී පන්දු වාර 2ක් තුලදී ලකුණු 11ට කඩුලු 1යි. ඒ අනුව 2020 ලෝක කුසලානයේ එක් වාරයකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගැනීමට ෆරූකී සමත් වුණා. මීට පෙර එම වාර්තාව තබා තිබුණේ වඩිදු හසරංග විසින්. ෆරූකී ඒ අනුව මේ වන විට මෙම තරගාවලිය තුලදී කඩුලු 17ක් දවා ගැනීමට සමත් වුණා. වඩිදු හසරංග 2021 වසරේ පැවති 2020 ලෝක කුසලාන තරගාවලියේදී කඩුලු 16ක් දවා ගනිමින් එම වාර්තාව තබා තිබුණා. පෑම්පේ අලුත්තෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවැරදි ක්‍රිකට් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.